කරන්නේ ලොකු වුණාම බෞද්ධ චිකිත්සකවරේ වරියක් වෙන්න කැමති පුංචි දුවල පුතාලත් එක්ක. මුලින්ම අපි එයාව වඳන ගනිමු. මගේ නම මිලින්දි අන්තිමා සුමුදුනි. මගේ නම චමුදිත දනේෂ්. මගේ නම මෙලනි සංකික. මගේ නම සසංගි නවෝද්‍යා චන්ද්‍රසේන. මගේ නම ජනිත් අරුෂ. මගේ නම සමාධි සස්සංගි. මගේ නම ඔසන් චන්දිත පෙරේද. මගේ නම ඉසිරිකා මදුමාලි. මගේ නම ලිතිර දිලිත කුමාර. මගේ නම ඔෂණී සන්තික. ලොකු නම. මගේ පාසල රත්නාවලී බාලිකා මහාවිද්‍යාලය. මම ඉගෙන ගන්නේ සසෙක්ස් කොලේ. මගේ පාසල නුගේගොඩ සුන්දරදේවි බාලිකා විද්‍යාලය. මම ඉගෙන ගන්නේ ගම්පහ යශෝදරා දේවි බාලිකා මහාවිද්‍යාලයේ. මගේ පාසල කොළඹ මානාම විදුහල. මම ඉගෙන ගන්නේ සී සංගමිතා බාලිකා විදුහලේ. මම ඉගෙන ගන්නේ රාජකීය විද්‍යාලයේ. මගේ පාසලේ නම ශ්‍රී රාහුල මහාවිද්‍යාලය. මගේ පාසල හැඩිගම ශ්‍රී සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය. මගේ පාසල නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය. ලොකු නම. බෞද්ධ චිකිත්සාව පළවෙනි ලෝක යුද්ධ සමයේ සිට ඉතා ක්‍රියාශීලීව ලෝකේ පුරා ප්‍රචලිත වූවත් ශ්‍රී ලංකාවේදී මෙය ආරම්භ වන්නේ 1958 දී. ඒ බෞද්ධ චිකිත්සක විදුහල ආරම්භ කිරීමෙන්. ඉන් පසුව කාලයකදී මෙය විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ව්‍යාප්ත වුණා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් අවුරුදු 4ක උපාධි පාඨමාලාවක් ලෙස මෙය පැවැත්වෙනවා. බෞද්ධ චිකිත්සක ඒකකයක් ප්‍රථමයෙන්ම ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාවේ 1960 දී ඒ කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් ඒකකය තුළ. ඉන් පසුව කොළඹ ජාතික රෝහලේ තවත් ස්නායු වෛද්‍ය ඒකකයක් කැඩුම් බිදුම් විකලාංගාංශයක් ලෙසින් පටන් ගත්තා. ඉන් පසුව කොළඹ රිජ්ජු ආර්ය ළමා රෝහලෙත් ද සොයිසා කාන්තා රෝහලෙත් ඉන් පසුව මහනුවර මහරෝහලටත් කුරුණෑගල මහරෝහලට ලෙස දැනට ව්‍යාප්ත වී තිබෙනවා සියලුම මහරෝහල් සහ මූලික රෝහල් වලට. ඊටත් පසුව අපේ ක්‍රිකට් කණ්ඩායම් රග කණ්ඩායම් වැනි ජාතික කණ්ඩායම් වලට බෞද්ධ චිකිත්සකගේ සේවය ඉතාමත් වුමනා වුණා. ඔබ දන්නවා දුවේ පුතේ අපගේ බෞද්ධ චිකිත්සාව යෙදෙනවා ප්‍රතිකාර මෙන්ම අනාබාධිතව ක්‍රියාවල යෙදෙන්න. ඒ නිසා ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කණ්ඩායම් වල දිගු කාලයක් ආබාධයට පත් නොවි ක්‍රීඩා කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමය වැදගත්. ගැන අපේ පුංචි දුවල පුතාලට කියලා දෙන්න අපත් සමග සම්බන්ධ වෙන්නේ කොළඹ රිජ්ජු ආර්ය ළමා රෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක චාලිය උඩුවැල්ල මහතා, ඒ වගේම කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ චිකිත්සක අරෝෂා ජයවර්ධන මහත්මිය. මාමේ බෞද්ධ චිකිත්සකවරයෙකු වෙන්න කොහොමද? දුවේ බෞද්ධ චිකිත්සකයෙක් වෙන්න හොඳට ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ හොඳින් සම්මත් වෙලා අපොස උසස් පෙළ විද්‍යා විෂයන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන්ම අපොස උසස් පෙළ භෞතික විද්‍යාව, يعني ෆිසික්ස් කියන විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතුමයි.
මොකද අපේ භෞතික චිකිත්සාවේදී යෙදෙන්නේ භෞතික විද්‍යාව ඉගැන්වෙන වෙන ශක්තියින්. ඒ කියන්නේ ආලෝකය, තාපය, විද්‍යුතය, චුම්බකත්වය වෙන ශක්තියින්. ඒ නිසා භෞතික විද්‍යාව හොඳින් ඉගෙන ගන්න ඕන. උසස් පෙළ විද්‍යාංශයෙන් ඉහළ ලකුණු ලබා ගන්න ඕන. ඔබ දන්නවා ඇති ඉසෙඩ් ස්කෝ එක ඉතා ඉහළාගයක් තියෙනවා භෞතික චිකිත්සකයෙක් වෙන්නත්. ඒ නිසා ඉතා ඉහළෙන් එය ඉසෙඩ් ස්කෝ එක ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වී උපාධි පාඨමාලාව හදාරන්න ඕන. එය සිව් වසරක උපාධි පාඨමාලාවක්. ඒට අමතරව එක අවුරුද්දක ශායනික පුහුණුවක් තියෙනවා රෝහලක, රෝහල් දෙක තුනක. එම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නිම කරාවට පසුව රෝහලක් තුළ ඔබට බෞද්ධ චිකිත්සකයෙක් විදිහට පත්වීමක් ලැබෙනවා. නැන්දේ බෞද්ධ චිකිත්සාව වැදගත් වන්නේ ඇයි? බෞද්ධ චිකිත්සාව කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමයේ එක ප්‍රතිකාර ක්‍රමයක්. ඒ බෞද්ධ චිකිත්සාවට උපයෝගී කරගන්නේ භෞතික විද්‍යාවේ මූලධර්ම. තාප ශක්තිය, ආලෝක ශක්තිය, ධ්වනිය, විද්‍යුතය වගේ ශක්ති ප්‍රභේද උපයෝගී කරගන්නවා. ඒ වගේ ව්‍යායාම ක්‍රම මගිනුත් මේ ප්‍රතිකාර ක්‍රමය කරනවා. එතකොට අපිට ඔගොල්ලෝ දැකලා ඇති පොඩි කාලේ සමහර ළමයින්ගේ පොඩි පොඩි ආබාධිත තත්ත්ව තියෙනවා. සාමාන්‍ය විදිහට උපත ලැබුවේ නැතුනහම සමහර දරුවන්ගේ මේ ආබාධිත ලක්ෂණ අපිට දකින්න පුළුවන්. අන්න ඒ වගේ අයට අපි ඇවිදින්න, අනිත් ක්‍රියාකාරකම් කරන්න මේ බෞද්ධිකතාවෙන් උදව් කරලා ඒගොල්ලෝ සාමාන්‍ය ළමයින් තත්ත්වයට පත් කරන්න මේ ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නවා. ඒ වගේම මේ බෞද්ධිකතාවක ප්‍රතිකාර ක්‍රම වලින් කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති ක්‍රීඩා කරන අය ක්‍රීඩා කරන අවස්ථාවලදී ආබාධ වලට ලක් වෙනවා. ඒ වෙලාවට ඉක්මනටම ආපහු ඒගොල්ලෝ ක්‍රීඩාවට යොමු කරන්න බෞද්ධ චිකිත්සකයෙක් ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රතිකාර දීලා ආපහු ඉක්මනින්ම ඒගොල්ලෝ ආපහු නැවත ක්‍රීඩාගාරව ක්‍රීඩා කරන්න ක්‍රීඩා කරන තත්ත්වයට පත් කරන්නත් බෞද්ධ චිකිත්සාවෙන් උදව් වෙනවා. ඒ වගේම ඒ ක්‍රීඩකයින්ව ආබාධයට ලක් වෙන්න කලින් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම, කියන්නේ ඒගොල්ලන්ගේ පේශීන් ශක්තිමත් කරන්න ඒ ක්‍රීඩාව අනාබාධිතව ක්‍රීඩා කරන්න පුළුවන් විදියට ක්‍රීඩකයින් සකස් කිරීමත් බෞද්ධ චිකිත්සකයන් විසින් කරනවා.